ආයුබෝවන් YouTube channel එකක් එකතුලා ඉන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා අදත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ ඩොලර් 3ක රෝවි ටෝකන් ගන්න පුළුවන් අලුත්ම ඔෆර් එකක්. ඉතින් මේක හැමෝටම ගන්න පුළුවන් ඕල් යූසර් එයාරොප්පයක් විදිහට තමයි මේක දෙන්නේ. ඉතින් හැමෝටම ගන්න පුළුවන් මේකේ පුංචි දේවල් ටිකක් තියෙනවා මේ වොලට් එක ඩවුන්ලෝඩ් කරගෙන කම්ප්ලීට් කරගන්න. ඒ සේරම මම වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද මේක හරියටම කම්ප්ලීට් කරගෙන මේ ඩොලර් 3 ගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. තාමත් YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඉක්මනටම ඔයාලකට ගෙන්න ගන්න පුළුවන් notification එක කරා. ඉතින් ඒ වගේම තමයි Telegram channel එක තියෙනවා. Telegram channel එකේ මේ ගැන හැම site එකම withdraw proof, එතකොට අලුත් update, ඒ වගේම අලුත් airdrop හැමදාම update කරනවා Telegram channel එකේ. ඉතින් ආ Telegram channel එකට join වෙන්න පුළුවන් ඔයාලට පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා link එක. ඉතින් ඒ link එකෙන් ගියා Telegram channel එකට join වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම දාලා තියෙනවා පල්ලෙහා description එකේ link එක. මේ අදගෙන ආපු application එක download කරගන්න link එක දාපු post එකට එන link එක මම දාලා තිනවා පල්ලෙහා description එකේ. එතනින් ඔයාලට post එක හොයාගන්න පුළුවන් ලේසියෙන්ම Telegram channel එකෙන්. ඉතින් මේ විදිහට තමයි post එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපිට ලැබෙන්නේ මේ Rovi කියන token එක. මේක $0.06 ප්‍රමාණයක් වෙනවා එක token එකක්. ඉතින් මේක ඔල්රෙඩි ලිස්ට් කරලා තියෙන pancake swap එකේ, ඒ වගේම probit global exchange site එකේ. ඉතින් මේ දෙකෙන්ම අපිට මේක exchange කරගන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ wallet එකක් තියෙනවා. ඒ wallet එක download කරගන්න ඕනේ. මම මෙතන register වෙන link එක දාලා තිනවා. මේ link එක click කරගන්න පුළුවන්. click කරගත්තා පස්සේ Google Play Store එකෙන් තමයි open වෙන්නේ. මේ application එක download කරගන්න ඕනේ ඉස්සල්ලාම. application එක download කරලා install කරගන්න ඕනේ ඔයාගේ ෆෝන් එකට. මේ විදිහට බලාගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක තියෙනවා Google Play Store එකේ. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න මම කලින් කිව්වා වගේ. ඊට පස්සේ ඕපන් කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ මෙතන මේ වගේ page එකකට තමයි අරගෙන ඉන්නේ. මෙතන උඩින්ම ඉංග්‍රීසි විදිහට select වෙලා තියෙයි. ඊට පස්සේ ෆෝන් නම්බර් එකක් දාගන්න ඕනේ. මෙතන 94 select කරලා බිඳුව නැතුව ෆෝන් නම්බර් එක දාගන්න පුළුවන්. දාගෙන මේ icon එක එකසරයක් click කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ page එකකට තමයි එන්නේ. මෙතෙන් දාපු ෆෝන් නම්බර් එක සිලෙක්ට් වෙලා තියෙයි. ඊට පස්සේ මෙතන refer code එක සිලෙක්ට් වෙලා තිබ්බ නැත්නම් refer code එක දාගන්න. refer code එක දැම්මත් විතරයි මේක reward එක ගන්න පුළුවන්. ඉතින් ආ refer code එක බලා ගන්න පුළුවන් Telegram post එකේ තියෙනවා refer code එක. Telegram post එකෙන් ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ code එක උඩ click එක දුන්නාට පස්සේ refer code එක copy වෙනවා. ඊට පස්සේ refer code එක දාගන්න. OTP එක send වෙලා තියෙන්නේ ඔයා දුන්න phone number එකට. ඒ phone number එකට එන OTP එක මෙතන දාගන්න පුළුවන්. දාගෙන මෙතන tick එක දාලා මෙතන next කියලා button එකක් තියෙනවා. ඒ button එක එකසරයක් click කරගන්න පුළුවන්. ඊට පස්සේ application එක ඇතුළට මේ විදිහට ඔයාව අරගෙන යනවා. ඉතින් ආ මෙතන බලා ගන්න පුළුවන් Rovi token 50ක bonus එකක් ලැබිලා තියෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාම් බලා ගන්න පුළුවන් එක refer ගෙනෙට්ට මේක invite කරන්න පුළුවන් නම් එක refer ගෙනෙට්ට coin 50 ගානේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් 3ක් ගන්න පුළුවන්. ඒ වගේම register bonus එක coin 50ක් හම්බ වෙනවා. මේක invite කරන එක අනිවාර්ය නෑ. invite කරන්න පුළුවන් නම් ඒ විදිහට coin 50 ගානේ ගන්න පුළුවන්. මේ notice එකෙන් close කරගන්න. close කරගත්තට පස්සේ මෙතන ඉරිකැලේ 3ක් තියෙනවා. ඒක click කරගන්න. click කරගත්තට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙනවා wallet holding කියලා. ඒක එකසරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට කොටසක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන තියෙනවා M91 රිවර්ට් කියලා. මේක එකසරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාට register වෙද්දි ලැබුණු coin 50. ඉතින් මේක available balance එකට එකතු කරගන්න නම් අපි මේකේ පොඩි KYC එකක් තියෙනවා. ඒක complete කරගන්න ඕනේ. ඉසලම wallet එකක් create කරගන්න ඕනේ. ඉරිගාලේ 3 ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙනවා Rovi wallet කියලා. ඒක එකසරයක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙනවා sign in using Google කියලා. ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයා ෆෝන් එකේ තියෙන Google account එක select කරලා මේකට sign in වෙන්න පුළුවන්. ඊට පස්සේ biometric මෙතන enable කරගන්න පුළුවන්. fingerprint එක තියෙනවා නේද? ඒක enable කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ page එකේ ටිකක් පල්ලෙහාට යනකොට මෙතන password එකක් දාන්න එනවා. කැමති password එකක් දාගන්න පුළුවන්. හොඳ strong password එකක් මෙතෙන්ටත් දාගන්න පල්ලෙහාටත් දාගන්න. වැරදි කිව්වොත් එහෙම password එක change කරලා දාගෙන බලන්න අනිවාර්යයෙන්ම හරියයි. ඊට පස්සේ save password කියන button එක මෙතන තියෙන button එක click කරගන්න පුළුවන්. click කරගත්තට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන create crypto wallet කියන button එක එකසරයක් click කරගන්න පුළුවන්. මේ විදිහට wallet එක create වෙනවා. මෙතන agree කියන button එක click කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් notice එක wallet එක
සක්සස්ෆුල් ක්‍රියේට් වුණා කියලා. මෙතන ඕකේ කියන බටන් එක එකසරයක් ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ වොලට් එක ඇතුළට අරගෙන යනවා. ඉතින් මේක තමයි මේන් වොලට් එක. මේකට මේ වොලට් එක ක්‍රියේට් කරපු ගමන්ම රෝවි ටෝකන් 0.5ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් මේක විත්ඩ්‍රෝ ගන්නක් රෝවි ටෝකන් 10ක් ඕනේ. ඉතින් රෝවි ටෝකන් 50ක් හම්බ වෙනවා අපිට මේක KYC එක කම්ප්ලීට් කරලා පස්සේ. ඉතින් 50 මේතන අවේලබල් බැලන්ස් එකට එකතු වෙනවා. ඊට පස්සේ අපිට මෙතන සෙන්ඩ් ගිහිල්ලා අපේ බයිනෑස් BNB ඇඩ්‍රස් එකට, ඒ කියන්නේ බෙප් 2 ඉන්ඩ ඇඩ්‍රස් එකට මේක සෙන්ඩ් කරන්න පුළුවන්. නැත්තම් ප්‍රොබිට් එක්ස්චේන්ජ් එකට මේක සෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කරන්න ඕනේ මෙතන තියෙනවා ට්‍රේඩ් කියලා බටන් එකක්. ඒක ඉස්සරහ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තා ඊට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක KYC එක කම්ප්ලීට් කරගන්න ඕනේ. මෙතන තියෙනවා කම්ප්ලීට් යුවර් KYC කියලා බටන් එකක්. ඒක එකසරහ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තා ඊට පස්සේ මේ වගේ පේජ් එකකට තමයි අරගෙන එන්නේ. මෙතන ඉස්සල්ලාම ඩීටේල්ස් ටික ෆිල් කරගන්න ඕනේ. ID කාඩ් එකේ තියෙන විදිහටම ඩීටේල්ස් ටික ෆිල් කරගන්න. මෙතන ෆුල් නේම් කියන දැන්ට සම්පූර්ණ නම දාගන්න. ID කාඩ් එකේ තියෙන විදිහටම ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාගන්න. වැඩ ගන්න ඊමේල් ඇඩ්‍රස් එක මෙතන දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කලින් දුන්න ෆෝන් නම්බර් එකම දාගන්න. ඊට පස්සේ මෙතන කැලෙන්ඩර් එකක් තමයි තියෙන්නේ. ඒකෙන් සිලෙක්ට් කරන්න පුළුවන් බර්ත්ඩේ එක. ID කාඩ් එකේ තියෙන විදිහටම බර්ත්ඩේ එක සිලෙක්ට් කරලා නෙක්ස්ට් කියන බටන් එක එකතරා ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ડોකියුමන්ට් නම්බර් එක අහනවා. ડોකියුමන්ට් නම්බර් එක දාගන්න පුළුවන්. ID කාඩ් නම්බර් එක මෙතන දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. ID කාඩ් එකේ ෆ්‍රන්ට් සයිඩ් එක, ඒ කියන්නේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එකයි බෑක් සයිඩ් එකේ ෆොටෝ එකයි මේ තැන් දෙක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් පල්ලෙහාට යනකොට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තප්පර 19ක පොඩි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ මේකට. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඉස්සල්ලාම කොලයක් අරන් ලියාගන්න M91 KYC කියලා උඩින්ම ලියාගන්න. ඊට පස්සේ පල්ලෙහෙන් ඔයා KYC කරන දිනේ දාගන්න. ඊට පස්සේ ID කාඩ් එකක් තියාගන්න ළඟින්. ඊට පස්සේ මෙතන ස්ටාර්ට් රෙකෝඩින් කියන බටන් එක ක්ලික් කරලා ඉස්සල්ලාම ඔයාගේ ෆේස් එක කැම් එකට පෙන්වන්න. ඊට පස්සේ ලියාගත් කොලේ කැම් එකට පෙන්වන්න. ඊට පස්සේ ID කාඩ් එකේ දෙපැත්තම කැම් එකට පෙන්වන්න. ඒ විදිහට මෙතන රෙකෝඩ් කරන වීඩියෝ එක මෙතන අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ සබ්මිට් කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් මේ KYC වෙරිෆයි වෙන්න ටික කාලයක් යනවා. ඉතින් වෙරිෆයි වුණාට පස්සේ මගේ තාම පෙන්ඩින් තමයි තියෙන්නේ. වෙරිෆයි වුණාට පස්සේ මම ඉක්මනටම අප්ඩේට් එකක් දෙන්නම් Telegram channel එකේ. ඒදවල ටික තමයි මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. ඉතින් හැමෝම මිස් කරගන්න නැතුව මේක අනිවාර්යයෙන්ම කරගන්න. මේකෙන් අනිවාර්යයෙන්ම අපිට ඩොලර් 3 ගානේ ගන්න පුළුවන්. ඒක විත්ඩ්‍රෝ කරගන්නත් පුළුවන් ට්‍රස් වැලට් එකට. ඉන්න තියෙන වීඩියෝ හොඳ නැහැනම් ලයික් කරන්න, YouTube channel එකට subscribe කරන්න. අදට වීඩියෝ එක ඉවර කරනවා. අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.